පුනිකේසියේ නම් ශාක කුලයට අයත් දෙළුම් ගස සම්භවය වී ඇත්තේ ඉරානය ආශ්‍රිත මධ්‍යම ආසියානු ප්‍රදේශයේය. අතීතයේ සිටම වටිනා පළතුරක් මෙන්ම ඖෂධීය ශාකයක් ලෙස විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගෙවතුවල දෙළුම් ශාකය වගා කරනු ලබන ආකාරය හඳුනාගත හැකි වනවා. ගසේ හුරුබුහුටි බව හා වසරේ වැඩි කාලයක් මල් හට ගැනීමේ හැකියාව නිසා විසිතුරු ශාකයක් ලෙසද දෙළුම් සඳහා ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම විසිතුරු ශාක ලෙස පමණක් පවන දෙළුම් ප්‍රභේදද හඳුනාගත හැකි වනවා. පළතුරක් ලෙස දෙළුම් ශාකෙහි වටිනාකම පිළිබඳව සලකා බැලීමේදී එහි පෝෂණ අගය ඉතා ඉහළ අගයක් ගනු ලබන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. දෙළුම් ගෙඩිහි ආහාරයට ගන්නා කොටසෙහි ග්‍රෑම් 100ක අඩංගු පෝෂණ කොටස් පිළිබඳව විමසා බැලීමේදී ජලය ග්‍රෑම් 100ක්, ශක්තිය කිලෝ කැරලි 65ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1.6ක්, මේදය ග්‍රෑම් 0.1ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 14.5ක්, කැල්සියම් මිලිග්‍රෑම් 10ක්, ෆොස්ෆරස් මිලිග්‍රෑම් 70ක්, යකඩ මිලිග්‍රෑම් 0.3ක්, තයිමින් මයික්‍රෝග්‍රෑම් 60ක්, නයිසීන් මිලිග්‍රෑම් 0.3ක් සහ විටමින් C මිලිග්‍රෑම් 16ක් ද ඇති ආකාරය හඳුනාගත හැකි වනවා. එමෙන්ම දෙළුම් යුෂ විටමින් සහ ඛනිජ වලින් පොහොසත් අතර ඖෂධීය ගුණයෙන්ද අනූනේය. තවද පැසුණු දෙළුම් ගෙඩියේ මදුළුවල බීජ වට ඇති මාංශලය එලෙසම ආහාරයට ගත හැකි වනවා. නැතහොත් මාංශලමය කොටස මිරිකා රසවත් පළතුරු බීම සක්සා ගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම ජෙලි නිෂ්පාදනයට මධ්‍යසාර වර්ග මිශ්‍ර කිරීම සඳහා යොදා ගනු ලබන ග්‍රැනඩීන් නම් සිරප් වර්ගය සාදා ගැනීමටද දෙළුම් යුෂ භාවිතා කරනු ලබනවා. දෙළුම් ගසේ සෑම කොටසකම පහේ ඖෂධීය ගුණ පැවතීම මෙම ශාකෙහි ඇති ඉතා සුවිශේෂී ලක්ෂණයක් ලෙස හඳුන්වා දී හැකිය. දෙළුම් වල බැක්ටීරියා නාශක ගුණය නිසා ඇස් රෝග සඳහා දෙළුම් කොළ තම්බා එම වතුරෙන් ඇස් නෑවීම බහුල වශයෙන් දේශීය වෙදකමේදී සිදු කරනු ලබනවා. එමෙන්ම පාරම්පරික වෙදකමේදී දෙළුම් මාංශලයේ යුෂය අජීර්ණය හා ලාදුරු සඳහා ප්‍රතිකාර කිරීමේදීද යොදා ගනු ලබනවා. තවද දෙළුම් ශාකෙහි කඳ, පොතු, කොළ, ලපටි ගෙඩි හා පැසුණු ගෙඩිවල පොත්තෙහි ටැනින් නම් රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා පාචනය හා අභ්‍යන්තර ලේ වහනය වීම සඳහා කරනු ලබන ප්‍රතිකාරවලදීද භාවිතා කරනු ලබනවා. තවද පිළිකා රෝගයටද ප්‍රතිකාරයක් කිරීමට දෙළුම් යොදා කරනු ලබන ආකාරයට හඳුනාගත හැකි වනවා. එමෙන්ම දෙළුම් විසවල ඇති විස්මිත ගුණය නම් ශරීරගත වූ මොහොතේ සිටම අනෙක් කිසිම ජීවී ශෛලියකට හානි නොකර වෛරස් මර්ධනය කිරීමේ හැකියාවක් පැවතීමයි. මෙම හේතුව නිසාම දේශීය වෙදකමේදී බොහෝ ප්‍රතිකාර සඳහා මෙම ශාකයේ විවිධ කොටස් භාවිතා කරනු ලබනවා.